හලෝ අයිබෝන් කිලි පිළිගන්නවා තාමර ඩීඑස් YouTube channel එකේ තවත් වීඩියෝ එකකට අද අපි කතා කරන්නේ මොනවද මේ motherboard ගැන motherboard වල form factors ගැන form factors වර්ග තියෙනවා ගොඩක් ඔයගොල්ලෝ අහලා ඇති ATX කියන form factor එකේ motherboard තියෙනවා ඔයගොල්ලෝ ගොඩක් අය ගාව තියෙන ATX form factor එකේ motherboard ඉතින් මේ ATX form factor එකේ motherboard ගැන කතා කරද්දී ඒකෙත් වර්ග ගොඩක් තියෙනවා හරි දැන් එතකොට ඔයගොල්ලෝ මුලින්ම දැන් අපි හිතමුකෝ HP Dell වගේ machine එකක් ගත්තා කියලා. ඒගොල්ලෝ design කරන්නේ ඒගොල්ලෑම form factor එකට. ඒකින්ද තමයි ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් repairing ආවම ඒගොල්ලෝ 1 year warranty දෙනවා brand new machine එකකට නะ. ඉතින් එතකොට 1 year ඒගොල්ලෝම ඇවිල්ලා repair කරලා දෙනවා. Company දාලා company එකෙන්ම repair කරලා දෙනවා. නමුත් මං කියන්නේ එහෙම එකක් නෙවෙයි. දැන් අපි normal machine එක assemble කරාත් brand new motherboard එකක් ගත්තා. ඒ වෙලාවේදී ඕගොල්ලෝ දකින්න එකම form factor එකටම එකම casing යන්නේ ඒ විවිධ වර්ගයේ form factor එක method එකකට තියෙන්නේ. ඒකට තමයි ATX form factor කියලා කිව්වේ. සාමාන්යයෙන් ඕක ATX වර්ග තියෙනවා. Full ATX, mini ATX, micro ATX, nano ATX, ITX, ITX කියන form factor එක මේ ළඟදී අඳුන දුන්නේ. Nano Pico එහෙම ATX වර්ග ගොඩක් තියෙනවා. දැන් එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොනවද මේ එකින් එකින් වෙනස් ATX වර්ග මොනවද කියලා. හරි. මම කියන ෆුල් ATX කියන්නේ සාමාන්‍ය RAM port 4ක්, VG slot 2ක්, PCS slot 3-4ක් ලොකු motherboard වල තමයි සාමාන්‍යයෙන් ෆුල් ATX කියලා කියන්නේ. හරි. Mini micro ATX micro mini කියලා කියන්නේ සාමාන්‍යයෙන් mid තියෙන ඒවා. ඒ කියන්නේ RAM port 2යි, PCI Express slot 1යි, PCI 1 slot 1යි, PCI slot 2යි. හරි. සාට පොට් හතරක් වගේ දකින්න පුළුවන්. ඒ වගේ එකට තමයි mini micro වගේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් එක යන ඒවය දකින්න හම්බෙන වාරි ස්පෙસિෆිකේෂන් එක ඒක. හරි. ඊළඟට nano කියන්නේ සාමාන්‍යව දැකලා ඇති atom motherboard එකක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? atom motherboard එකේ තියෙන nano architecture එක. ඒ කියන්නේ තනි RAM port එකයි පුඩි architecture එක තමයි ඒක. හරි. එතකොට දැන් sound performance ready full ATX එක ගන්න පුළුවන් නම් හොඳයි. මොකෝ ඒවැ component ready, performance එක වැඩි, memory support වැඩි, ඒ වගේ පොඩි specification වගේක් වැඩිපුර support කරන full ATX එකට. mini ATX, micro ATX වගේ දේවල් වලට ඊට වඩා ටිකක් අඩු. හැබැයි දැන් අලුතෙන් එන ඒවැ design in view එකේදී advanced chip mode හින්දා ටිකක් improvement කරලා තියෙනවා. නමුත් මම ඒත් කියන්නේ full ATX motherboard එකේ යන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකෝ වාට RAM slot 4ක් කියන මාරම් වාසියක්. ඒ කියන්නේ වාට හදිසි හරි අපි හිතමුකෝ 2GB card 3ක් තිබ්බයි කියලා. අනිවාර්යෙන් 2GB card 3ම පාවිච්චි කරන්න පුළුවන් නේ. දැන් අරගේ 2GB card 2ක් වගේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. RAM card එක. හරි. අනිත cross by SLI support කරන්නේ නැහැ mini ATX motherboard වලට. අනිවාර්යෙන් full ATX motherboard වලට slot 2ක් කෙනෙ හින්දා cross by SLI support කරන VG slot 2ක් කෙනෙ හින්දා. ඒකින්ද full ATX motherboard එකක් ගන්න පුළුවන් නම් ඔයගලන්ට වඩාත් හොඳයි. අනිත් ඒවාදී ඔයගලන්ට මේ mini ATX එහෙම වර්ග ගානකට හදලා තියෙන්නේ ඉදිරි ප්‍රස්තාව අඩු කරන්නයි ගාන 90යි ඔයගල price එක ගාන කිව්වම price එක 90 ඔයගලන්ට specification එකක් ගන්න. එතකොට full ATX motherboard එකේ ගොඩක් ලොකු ඉඩක් යන හින්දා ඒකෙදි ඉඩ වැඩිපුර ඕන වෙනවා case එකේ. එතකොට cooling system එකේද cooler එකේදී වඩා hard disk වැඩිපුර ගන්නකොට පොඩි අවුලක් සිද්ධ වෙනවා. ඒකින්ද ලොකු කේසින් පාවිච්චි කරන. ආඩ හුරු බුහුටි විදියට පොඩි කේසින් පාවිච්චි කරලා චූටි machine එකක් හදා ගන්න ඕන. ආඩ ඒකට තමයි micro ATX, pico ATX වගේ පොඩි motherboard තියෙන්නේ. එතකොට අද අපි form factor ගැන කතා කර. Form factor ගැන අවුලක් තියෙනවනම් පල්ලෙහා comment section එකේ දාන්න. ඒකටම reply කරන්න. අපි ඊළඟ video එකේ නැවතත් හමු වෙමු.